ගෝඨාභය පන්සල හැටියට මේ අවට තියෙන තවත් පන්සලක් තියෙනවා. මේ පන්සලට මේ පන්සලේ ඉඳන් උමන් මාර්ගයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට දාණය සැපෙහිම සඳහා රං කලන් 20ක් පූජා කළ බව මේ සිල්ලිපියේ සඳහන්. ආයිබෝන් යාළුවනේ, අපි ආවා පොල්ගහවිල වට්ටාරම රජමහා විහාරය වැඳ පුදා ගන්න. අපි යමු, එන්න ලේසි. පොල්ගහවිලට ඇවිල්ලා කෑගල්ල පාරේ කිලෝමීටර් 4.5ක් විතර ආපුවම පාර අයිනම මේ විහාරස්ථානය හමු වෙනවා. හරිම දර්ශනීය ආකාරයට පවතින සහ පවත්වාගෙන යන විහාරයක්. අපි යමු. වට්ටාරම සී අරහන්ත මලිදේව රජමහා විහාරය. මලිදේව මහරහතන් වහන්සේ හා සම්බන්ධ මේ විහාරස්ථානය වට්ටාරම හැට නම් කරලා තියෙන්නේ වටේටම ආරාම තිබිලා තියෙන නිසා කියලා ඇතම් තැන්වල සඳහන් වෙනවා. පෞරාණික නටබුන් ඈත ඉතිහාසයට දිවෙන මේ පුණ්‍ය භූමිය අද අපි ආවේ විශේෂ කාරණයකට. බුදු රජාණන් වහන්සේ පිරුණන් පෑවන් පස්සේ ඒ ශ්‍රී දේහය තැබූ රන් දෙන ආදානයෙන් උණු වුණාම ඒ දඹරන් වලින් සදූ පිළිම හතරෙන් තවත් එක පිළිමයක් මේ වට්ටාරම රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙනවා. අපි මේ පිළිබඳව සොයා බලන්න තමයි ආවේ. රැඳී ඉන්න අපිත් එක්ක. විහාරස්ථානට ඇතුළු වෙනකොටම ඉදිරියෙන්ම තියෙන විහාරගේ තමයි මේ. අපි මේ ඉන්නේ පොල්ගහවිල වට්ටාරම රජමහා විහාරය. එහි පසුකින් ධාතු මන්දිරය මේ ආකාරයට තියෙනවා. මෙහි ඇති පරණ විහාරය තමයි ඔබ මේ දකින්නේ. අපේ රජදරුවෝ නිර්මාණය කරලා පූජ කරපු. ඉතාමත් සියුම් කැටයන් නිර්මාණ. විහාර භූමියේ තවත් මෙවැනි ආකාරයේ විහාර මන්දිරයක් තියෙනවා.
ඉතාමත්ම පැරණි පරිචිත්ත සහිතව මේ පැමිණ දැක වැඳ ගන්න වැඳ පුදා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. මේ චිත්‍රවලින් කියවෙන පණිවිඩ මේ පැමිණ ගවේෂණය කරලා බලන්න. ඒ වගේම සිරිපතුල් ගලකුත් මේ දකින්න පුළුවන්. බුද්ධ කාලයටම දිවෙන ඉතිහාසයක් තියෙන බව මේ පෙනිය. මේ ඇති තැම් ලිපියේ තොරතුරු තමයි මේ තියෙන්නේ. වට්ටාරම රජමහා විහාර තැම් ලිපිය රාජ්‍ය කාලයේ අහසලමෙව කාලය ක්‍රිස්තු වර්ෂ 1100 වස අක්ෂර මධ්‍ය කාලීන සිංහල භාෂාව මධ්‍ය කාලීන සිංහල අන්තර්ගතය. අහසලමෙව රජුගේ සත්වන රාජ්‍ය වර්ෂයේ මැදින් මාස පුර පොහෝ දින සුවර අමල් කසී සහ වදු යන තිදනා විසින් දග්ධරී සිරසක බෝ රජ මහා විහෙරෙන් වැඩවසන භික්ෂුන් වහන්සේලාට දාණය සැපීම සඳහා රං කලං 20ක් පූජා කළ බව මේ සිල්ලිපියේ සඳහන්ය. එසේම භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා ප්‍රධානය කරන ලද මේ පූජාව කිසියම් භික්ෂුවකු විසින් ගෙන වෙනත් අය සඳහා ආහාර පිළියෙල කළ හොත් උන්වහන්සේ විහාරයෙන් නිරපා දැමිය යුතු බවද මේ සිල්ලිපියේ සඳහන් වෙනවා. මේ දඩුවම් කිරීම සම්බන්ධවත් විස්තරයක් තියෙනවා. මෙතින් මේ ටැම් ලිපිය මම ඉස්සෙල්ලා පෙන්වුවා ගුණාට. මේ යටි එක බෝධියක් තමයි ඔබ මේ දකින්. අවාසනාවන්ත ලෙස මේ විහාරස්ථානයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ආදාහණයෙන් ඒ රන් දෙන උණුවි සැදු අනිත් දවරන් පිළිමය හොරු අරගෙන ගිහිලා අතපය කපලා මේ ළඟ තියෙන වට්ටාරන් තොට කියන ඔයට නැවත ගැනක් දාලා ගිහින් පස්සේ ඒක ආරක්ෂා සහිතව විහාරාධිපති වහන්සේ ළඟ තියෙනවා. මහජන ප්‍රදර්ශනයක් නැහැ. උන්වහන්සේ රකබලාගෙන වෙනත් ස්ථානයක තියෙනවා කියලා මෙහි ඉන්න අපු මහත්මයා අපිත් එක්ක කිව්වා. ඊළඟට ගෝඨාභය පන්සල හැටියට මේ අවට තියෙන තවත් පන්සලක් තියෙනවා. ඒ පන්සලට මේ පන්සලේ ඉඳන් උමන් මාර්ගයක් තියෙනවා. ඒතර එකත් එක ගත්තම ගෝඨාභය රජ දවස, ඒ කියන්නේ සිරිසඟ බෝ රජතුමාගේ සහෝදරෙක් වෙච්ච එම රජතුමාගේ කාලයේ තමයි මේ පන්සල හදන්න පටන් අරන් තියෙන කියන එක සාක්ෂියක් එනවා. මලිදේව මහරහතන් වහන්සේ ගේ අනුදැනුම ඇතුව උන්වහන්සේගේ වුණාව පරි තමයි මේක හදන්න පටන් අරන් තියෙන්නේ කියන එක තමයි අපිට එයින් හැඟියන්නේ. එතකොට මලියදේව මහරහතන් වහන්සේට ඒ බුදු පිළිමේ ලැබුණේ කෙසේද? වට්ටාරම් අස්න වට්ටාරම් විස්තර ඒ කියන රචනාවලට අනුව අන්ධ යුවලකට දාව ඉපදුණු ඒ දරුවා පසු කාලෙක මහාන වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ගුරු හිමියන් අපවත් වෙන ලං වෙනකොට රන් බුදු පිළිමයත් ඒ වගේම වටිනා බෞද්ධ ග්‍රන්ථත් දීලා තියෙනවා. පස්සේ ගුරු හිමි අපවත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ මලියදේව මහරහතන් වහන්සේ අරහතුන් වහන්සේ කෙනෙක් හැටියට පත් වෙන්නේ. ඒ ගුරුහුරුකම් එක ඒ බණ පොත් බලලා සම්මත ක්‍රමයට ගත්තොත් මලියදේව මහරහතන් වහන්සේ ඉන්දියාවෙන් ඉඳන් ආව හැටියට තමයි කියන්නේ. අද දඹදිව කියන්නේ ඉන්දියාවට කියලා තමයි හුඟක් අය හඳුන්වන්නේ. නමුත් ඉන්දියාවේ කොහෙද බණ පොත් තියෙන්නේ? ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරෙත් මේ හෙළබීමේ
මේ ජම්බුද්දීපයේ, මේ ශ්‍රී ලංකාවේ, මේ දඹදිවමයි. ඉන්දියාවේ කොහෙද බෞද්ධ පොතපත තියෙන්නේ? ඊළඟ කාරණේ තමයි මලිදේව මහරහතන් වහන්සේගේ ඒ ගුරු හිමියන්. උන්වහන්සේත් අරහතුන් වහන්සේ කෙනෙක් අනිවාර්යයෙන්ම විය යුතුයි. ඒ වගේ උන්වහන්සේගේ නම මොකද්ද? ඒ වගේ උන්වහන්සේට කොහොමද මේ පිළිම ලැබුණේ කියන ගැටලුව තියෙනවා. මේ ගැටලුට උත්තර බුදුහිමි ඉන්දියාවට පටවලා ජාවරම් කරන නඩ ජාවරම්කාරයන්ට නැහැ. පුළුවන් නම් මේවට උත්තර දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ වැරළෙන්නේ නැතුව මේ ආව ප්‍රශ්නට උත්තර දෙන්න. මේ ඔබ දකින්නේ වට්ටාරම විහාරයේ වැඩ ඉන්න 25 බෝධින් වහන්සේ. උසුල් පිටිය විහාරයේ කටාරංගල රජමහා විහාරයේ, ඒ වගේම මාදංගල රජමහා විහාරයේ මේ විහාර භූමියේත් වැඩ ඉන්නවා. ඇතම් ලේඛනවල සඳහන් වෙන්නේ මලිදේව අරහතුන් වහන්සේ ලංකාවේ අන්තිම අරහතුන් වහන්සේ හැටියට. නමුත් මේ කතාව බොහොම සාවද්‍යයි ටොම් පචය. ඊට පසුත් මහරහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. දැනුත් වැඩ ඉන්නවා. අනාගතයේදීත් අරහතුන් වහන්සේලා අනිවාර්යයෙන්ම බිහි වෙනවා. බොමේ දකින්නේ වට්ටාරම රජමහා විහාරයේ තියෙන නටබුන්. මේ ගල් කණු. මේ ඉතිහාසයේට සක්‍රදේවෙන් දෙනුත්, ඒ වගේම මාතිලි දිව්‍ය පුත්‍රයාත් සහභාගී වෙලා තියෙනවා මේ ඉදිකිරීම් කටයුතු වලට. ඉතිහාසයේ පිරික්සීමේදී ඒ පිළිබඳව ලේඛනවල සඳහන් වෙනවා. තවත් නටබුන් විශාල ප්‍රමාණයක් මේ වට්ටාරම රජමහා විහාරයේ ඔබට ආවොත් දැක බලා ගන්න පුළුවන්. ඈත ඉතිහාසයට යන මේ විහාර භූමියට අක්කර 500ක් විතර අයිතිව තිබිලා 400ක් විතර ගමට බෙදා දුන්නා කියලා මේ ඉන්න අය කිව්වා. ඒ විහාර භූමියේ ආරක්ෂාව වෙනුවෙන් චක්‍ර 100ක විතර ප්‍රමාණයක් තමයි මේ විහාර භූමියට අයිති කියලා ඒ ඉන්න අය කිව්වේ. මලියදේව අරහතුන් වහන්සේගේ ප්‍රධාන විහාරයේ හැටියට මේ හැඳින්වුවත් උන්වහන්සේ පුසුල් පිටිය අටාරංගල, ඊළඟට මෙම විහාරයේ හල්ලොලු රජමහා විහාරයේ ඒ සෑම ස්ථානයකම සහ තවත් ස්ථානවල වැඩවාසය කරලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ ගවේෂණය කරනකොට සොයාගන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බුදු හිමි ආදාහනයේදී ඒ උණුන් රන් දෙන පසුව ඒ දඹරංගුලි නිර්මාණය කළ බුදු පිළිම හා සම්බන්ධ මලියදේව අරහතුන් වහන්සේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. තවත් මලියදේව අරහතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉතිහාසයේදී ඉඳලා තියෙනවා. මලය රටෙන් ආපු නිසා මලය මලියදේව වුණා කියලත් කියවෙනවා. මේ වට්ටාරම විහාරයේ පිළිබඳව වට්ටාරම් අස්න, වට්ටාරම් විස්තරේ යනුවෙන් ගද්දපජ්ජ රචනා දෙකක් තියෙනවා. ලංකාවේ ප්‍රධානම නිදන් හොරා SCP බෙල් පුරාවිද්‍යා කුමසයි ස්තනතර පළමුවපත් වුණු, ලංකාව විකෘති කරපු, අපේ ඉතිහාසය විකෘති කරපු, අපේ හැම දෙයක්ම විකෘති කරපු ඒ SCP බෙල්ටත් ඒ වට්ටාරම් අස්න වට්ටාරම් විස්තරේ ඒ රචනා දෙක බලලා ඒ සාවද්‍ය භාවයන් දැනිලා තියෙනවා. අච්චර බොරු කරපු එකටත් මේ තියෙන සමහර තැන් බොරුයි කියලා
තේරීලා තියෙනවා. ඒකත් අපි සාකච්ඡාවට ගත යුතු කාරණයක්. ඒ කෙසේ වෙතත් එළබුදු ඉතිහාසය හොයන ඔබ සහ අපි සැමටම බුදු හිමි ආදාහනය කරපුවම ඒ දැවුණු උණු රන් දෙනින් සාදපු පිළිම හතරම නිර්මාණය කරපු පිළිම හතරම මේ ලක්දිව මේ හෙළදිව මේ ජම්බුද්දීපේ මේ දඹදිව වැඩවාසය කරාසහ කරනවා කියලා ස්ථිරවසීම කියන්න පුළුවන්. බුදු හිමි මේ දඹදිව මේ ජම්බුද්දීපේ උපන් අපේ ශ්‍රේෂ්ඨතම උත්තමයා බවත් මේ අවස්ථාවේදී සිහි කරන්න ඕනේ. මේ විහාරයේ මලිදේව අරහතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් වැඩවාසය කරනවා. ඒවා විශේෂ දිනවල පමණයි පෙන්වන්නේ කියලා මේ ඉන්න අය අපිට කිව්වා. ඒ වගේම තවත් අරහතුන් වහන්සේලාගෙත් ධාතුන් වහන්සේලා මෙහි වැඩවාසය කරනවා කියලා. මෙහි තිබෙන ඉපැරණි ඉදිකිරීම් වල නටබුන් මේ ඔබ දකින්න. මල් කණු ගල් පඩි. මලියදේව අරහතුන් වහන්සේගේ ප්‍රධාන විහාරයේ හැටියට මෙය හැඳින්වුවත් උන්වහන්සේ පුසුල් පිටිය අටාරංගල ඊළඟට මෙම විහාරයේ හල්ලොලු රජමහා විහාරයේ ඒ සෑම ස්ථානයකම සහ තවත් ස්ථානවල වැඩවාසය කරලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ ගවේෂණය කරනකොට සොයාගන්න පුළුවන්කම තියෙන්නේ. වටාරම මෙම විහාර භූමිය කඳු හතකින් වට වෙලා තියෙන හින්දා වටාරම කියලා කියනවා කියලත් කියනවා. මහනුවර බඹරකර තෙල් දෙනියේ ඒ කන්දත් ඒ කඳු හතට අයිති. ඒ කියන්නේ බඹරගල කන්දත් මේ වට්ටාරම විහාරයට නෑකං කියනවා. මේ විස්තර ඔබ වෙත ගෙනාවේ පොල්ගහවෙල වට්ටාරම රජමහා විහාරයේ සිට. තව එක දැන් කියනපා පන්සලේ තුප්පිදාන් ඉන්නවා කියලා පන්සලෙන් එළියට ආවේ අනිත්තක මේ වහිනවා. එනිසා තමයි මේ තොප්පියක් දාගත්තේ. පන්සලේ එළියේ ඉඳන් මේක කිව්වේ හොඳේ තොප්පි දාගෙන ඇතුළට ගියේ නැහැ. තව තියෙනවා වීඩියෝස් කරන්න. එහෙනම් යාළුවනේ ජය වේවා.